මංස එළඹෙන්නා වූ පොහොය දිනේදී වස් පවාරණ පින්කම සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්ස බොහෝ දෙනා මේ කාලය තුල මහා සංඝරත්නය මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාව ඉතාමත් ගෞරවයෙන් රැකබලා ගත්තා. සැප දුක් සොයා බැලුවා. මේ වස් තුන් මාසයේ අවසන එළඹෙන්නා වූ වටිනා අවස්ථාව චීවර මාසයේ එළඹෙනවා. කටින පින්කම් සිද්ධ වෙනවා. මේ වටිනා අවස්ථාව පිළිබඳව අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කර දෙනවා නම් අද අවසාන වශයෙන් ඉතාමත් වටිනවා. මෙහෙමයි නෝනා, තව මං හිතන්නේ සති දෙකක් වගේ කාලෙකදී වස්සාන කාලය අහවර වෙනවා. පුරා තුන් මාසයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව පන්සලේ ආරණ්‍ය කුටියේ වස් සමාදන් වෙලා, පින්වතුල්ලාගේ ආරාධනයේ වස් සමාදන් වෙලා වස් පවාරණ පොය මං හිතන්නේ තවත් දවස් 10කින් වගේ එළඹෙනවා ඉදිරියේදී. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. Taman විසින්නේ සිදු කළා වූ ඒ සුන්දර වස්සාන පින්කම් ශක්තිමත් විදර්ශනා පින්කමක් බවට හැම වෙලාවම පත් කරගන්න. එන්නේ බුදුරජාණන් වහන්සේ කියනනේ සෑම පින්කමක් මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න කියලා. ආනිසංස සහිත පින්කමක් විතරක් නෙමෙයි මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න මීට මාස 3කට වගේ පෙර ආතුව යම් මොහතක ඔබ විහාරස්ථානෙට ගිහිල්ලා මහා සංඝරත්නයට වැසිසලු පූජා කරලා බොහෝම සතුටෙන් වස් ආරාධනාව සිද්ධ කරා වගේම ඒ සතුටම හිතේ දරාගෙන ඔබ ඒ වස් අවසාන පින්කම සිද්ධ කරගන්න. මොකද අපි දකිනවා සමහරක් අවස්ථාවන් වලදී මේ වස්තුන් මාසයේ සිදුනා වූ යම් යම් හේතුන් නිසා ගිහි පින්වතුල්ලා තුල යම් දුක් වේදනාවක් ඇති වෙනවා. ගිහි පින්වතුල්ලාගේ ක්‍රියාවන් නිසා ස්වාමින් වහන්සේලා තුල දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි දෙපාර්ශවයේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුල්ලාත් වස් සමාදන් වෙන වෙලාවේ වස් ආරාධනා කරන සිද්ධ වෙලාවේ යම් සතුටකින් අපි මේ පින්කම සිද්ධ කළාද, යම් ප්‍රීතියකින් යම් පස්සද්ධියකින් අපි මේ පින්කම සිද්ධ කළාද, ඒ ප්‍රීතිය ඒ ප්‍රසද්ධිය ඒ ආකාරයෙන්ම රැකගෙන අපේ වස් ඒ පින්කම් අවසානයේ සිද්ධ කරගන්න. මේ වස් තුන් මාසය තුල කුමන පාර්ශවයකට හෝ වේවා සිත්‍රිදීමක් වේදනාවක් ඇති වුණා නම් හැම වෙලාවම අපි දකින්න ඕනේ ඒක කාගේවත් වරදක් නෙමෙයි. මම භික්ෂුවක් හැටියට මට වස් ආරාධනාවන් සිද්ධ කළා. මට යම් ගිහි පින්වතෙක්ගෙන් මට යම් සිත් වේදනාවක් ඇති වුණා නම් ඒ ගිහි පින්වතාගේ වරද නෙමෙයි. මගේ මකුසල් සංස්කාරය. මම සංසාරේ කළා වූ එනම් මම ගිහි පින්වතාත් එක්ක ගැටලා වැඩක් නැහැ. එතකොට මම නිසා භික්ෂුව නිසා යම් ගිහි පින්වතෙකුට යම් දුකක් වේදනාවක් සකස් වුණා නම් ඒක මගේ වරදක් නෙමෙයි. ඒ ගිහි පින්වතාම කළා වූ අකුසල් සංස්කාරයක අන සම්මා දිට්ඨිය තුල ඔබේ දුක් වේදනාව විසිරවලා දකින්න. සම්මා දිට්ඨිය තුල ඔබේ දුක් වේදනාව අකමැත්ත විසිරවලා දකිද්දී ඔබට හේතුඵල ධර්මයන්ට අදාළව ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මොකද අපි තාම විදර්ශනාවට අරන් ගියේ නෑ පින්කම. මේ ආනිසංස පින්කමක් බවටයි මේ පත් කරගෙන තියෙන්නේ. නමුත් මේ ආනිසංස සහිත පින්කම අපි මහත්ඵල මහානිසංස භාවයට අරගෙන යන්න. ආනිසංස පින්කමක් බවට පත් කරගන්න නම් අර මුල් සතුට මේ දක්වා රඳව ගන්න වෙනවා. ඒතර මුල් සතුටත් අපි රඳව ගන්න නැත්නම් පින්කම ආනිසංස පින්කමක් බවට පත් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මුල් සතුට අවසානයේ දක්වා ඔබ ආරක්ෂා කරගෙන ආවනම් ඒ පින්කම ආනිසංස සහිත පින්කමක් බවට පත් කරගත්තා. එහෙනම් ඒ ආනිසංස සහිත පින්කම ඔබ මහත්ඵල මහානිසංස පින්කමක් බවට තව ඉස්සරහදී පත් කර ගන්නවා. ඒතර ඔබ ඒ කොහොමද දකින්නේ? ඔබ කළා වූ කටින පින්කම. යම් දවසක ඔබ මීට මාස 3කට පෙර ආතුව ඒ ගෞරවනීය මහා සංඝරත්නයට වස් ආරාධනා කළාද? මේ මොහොත දක්වා ඒ සෑම ධර්මතාවයක්ම ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් දකින්න දක්ෂ වෙන්න. ඔබ එදා වස් ආරාධනා කළ මොහොතේ පටන් මේ වස් සානිය තුල ඔබ සෑම කටයුත්තක්ම සිද්ධ කළේ මේ වස් පවාරණ වේලාවේ මේ අවසාන චීවර මාසයේ මේ තුන් සුන්දර චීවරේ පූජා කළේ මේ සෑම පින්කමක්ම මේ සෑම දානයක්ම මේ සෑම සීලයක්ම සමාදන් වුණේ ආරක්ෂා කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි නේද? ඒ රූපය නිත්‍යද අනිත්‍යද කියලා මොහොතක් නුවණින් දකින්න. ඒ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා මොහොතක් දැකලා ඒ රූපය කායානුපස්සනාවට අදාළව විසිරෝලා දකින්න. ඒ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට මරණානුස්සතියක් හැටියට මොහොතක් විසිරෝලා දකින්න. අන්න
මහත්ඵල මහානිසංස පින්කම බවට පින්කම පත් කරගන්න. ඒ වගේම පින්වතුල්ලා මේ වස්තු මාසය තුල ඇති වුණා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා විඳීමක්ම වේදනානුපස්සනාවෙන් දකින්න. ඒ සෑම වේදනාවක්ම අනිත්‍ය වුණා කියන කාරණේ දකින්න. සැප වේදනාවට බැඳෙන්න එපා, දුක් වේදනාවට ගැටෙන්න එපා, උපේක්ෂාවට ඇලෙන්න එපා. ඒ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය දකින්න. ඒ වගේම මේ වස්තු මාසය තුල මම වස් ආරාධනාව සිද්ධ කරනවා කියලා සකස්ුනේ සිතුවිල්ලේ පටන් මේ වස් චීවරය වස් අවසානයේ පූජා කරන කටින චීවරය පූජා කරනවා කියන මේ චිත්තය දක්වා සකස්ුණා වූ සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දකින්න. දකිමින් චිත්තානුපස්සනාව ශක්තිමත් කරගන්න. මේ වස්තු මාසය තුල ඔබ තුල සකස්ුණා වූ යම් පංච නීවරණ ධර්මයන් තියෙනවා නම් සප්තබොජ්ජංග ධර්මයන් තියෙනවා නම් මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ දකින වෙලාවේ ඔබ නිරයතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සිද්ධ කළා වූ ඒ අටමහා කුසලය ආනිසංස සහිත කුසලය මහත්ඵල මහානිසංස විදර්ශනාමය කුසලයක් බවට ඔබට පත් කරගත්තා. එම පත් කරගත්තොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබ කළා වූ කඨින පින්කම සිහිපත් වෙද්දී ඔබට එක පාටේ කඨින චීවරය අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂයි. ඒ කඨින චීවරය නිසා සකස් වුණා වූ සැප වේදනාවන්ට ඔබ බැඳෙන්නේ. ඒ සැප වේදනාව එක මොහොතේම යා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ කඨින පින්කම පිළිබඳ සකස් වුණා වූ සිතුවිල්ලට ඔබ බැඳෙන්නේ. ඒ සිත ඔබ චිත්තානුපස්සනාවෙන් දකින්න දක්ෂයි. ඒ කඨින පින්කම නිසා සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධියට ඔබ බැඳෙන්නේ. ඒ ස්ප්‍රීතිය පස්සද්ධිය ඔබ ධම්මානුපස්සනාවෙන් දකින්න. ඒ දකිද්දී ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත්වලා යුප්පත්ති ලබන්නේ. ඇයි? ඔබ ඒ සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් කඨින පින්කම විසිරෝල දැක්ක. ඒ කඨින පින්කම කියන කඨිනය කියන රූපයටත් ඔබේ රූපයටත් සංඝයා කියන කිසිම රූපයකට ඔබ බැඳුනේ නැහැ. ඒ වේදනාවන්ට ඒ සිතුවිලි වලට ඒ ධර්මතාවයන්ට ඔබ බැඳී ගියේ නැහැ. ඒ නොබැඳීම නිසාම ඔබ කළා වූ සුන්දර කඨින පින්කම ඔබ මහත්ඵල මහානිසංස පින්කමක් බවට විදර්ශනා නුවණ සකස් වෙන පින්කමක් බවට මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් කරන පින්කමක් බවට ඔබ පත් කරගත්. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කළා වූ කඨින පින්කම සිදු කරපු දවසේ යම් සතුටකින් සිද්ධ කළාද ඒ සතුටෙන් මේ පින්කම අවසන් කරලා ඒ සතුට විදර්ශනාවෙන් දකින්නේ සතුට බැඳෙන්න එපා.